සුබ දවසක්. ඔන්න ඉතින් අදත් අපි ආවා ඔයගලන්ට අලුත් මාතෘකාවක් ඔස්සේ හයිබ්‍රිඩ් වාහන සහ ඉලෙක්ට්‍රික් වාහන ගැන කතා කරන්න. ඉතින් අද මාතෘකාව කරගත්තේ මම මේ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය ඒත් එක්කම කාගෙත් ඇස යොමු වෙච්ච කවුරුත් භාවිතා කරන වැගන්නාර් මොටරත මාදිලි හා එයා සම්බන්ධ තාක්ෂණික යම් යම් කරුණු ගැන කතා කරන්න. ඉතින් මේකෙදි ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ වැගන්නාර් රථය කුඩා රථයක්. ඉතින් හැමෝම පාවිච්චි කරනවා. නමුත් සමහරලාට ජම්ප් ස්ටාර්ට් කරන්න ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒතොර වාහනේ වතුරට යම් ප්‍රමාණයක අහුවෙලා මොන හරි ප්‍රශ්නයක් වෙලා නිසා වෙන්න පුළුවන්. ප්‍රධාන ලෙස දෝෂ තත්ත්වයක් ඇති වෙන උපාංග කීපයක් තියෙනවා. එකක් තමයි මේ වාහනේ අපි හැමෝම හඳුන්වනු ලබන හයිබ්‍රිඩ් බැටරි කියන එක. ඉතින් ඇත්තටම මේකේ මේ කොටස් ටික මොනවද කියන එක අපි ඉස්සෙල්ලා අඳුනගමු. මෙතන තියෙනවා වැගන්නාර් මෝටර රථයක පොදුවේ ගත්තහම වැගන්නාර් මාදිලියේ ඒ කැටගරි එකේ මෝටර රථව අපි හඳුන්වලා දෙන්නේ මයික්‍රෝ හයිබ්‍රිඩ් කැටගරි එකට. මේක හයිබ්‍රිඩ් වාහන අපි කොටස් තුනකට බෙදනවා. ඒ වගේ තියෙන ශක්ති ප්‍රභවයන් මත ෆුලි හයිබ්‍රිඩ්, මයිල් හයිබ්‍රිඩ් සහ මයික්‍රෝ හයිබ්‍රිඩ් කියලා. ඉතින් දැන් වැගන්නාර් මාදිලියේ මෙතෙන්දී අයිති වෙන්නේ මේ මයික්‍රෝ හයිබ්‍රිඩ් නැත්නම් ශුද්ධ රෙමුහුන් කියන කාණ්ඩයට. මොකද හේතුව වෝල්ටියතා පරාසය වැගන්නාර් එක ගත්තහම මේ හයිබ්‍රිඩ් බැටරි කියලා අපි හඳුන්වන කොටසේ වෝල්ට් 36 වෙන්න පුළුවන්, නැත්නම් වෝල්ට් 12 වෙන්න පුළුවන්, නැත්නම් වෝල්ට් 48 වෙන්න පුළුවන්. ඉතින් එහාට මයික්‍රෝ හයිබ්‍රිඩ් කැටගරි එකක් ඉස්සරහට ගිහිල්ලා නැහැ. ඒ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. නමුත් මේකේ සමහර වෙලාවට මයිල් හයිබ්‍රිඩ් කැටගරි එක යටතේ හඳුන්වනවා. ඒත් මේකේ හරිම මගේ නිර්දේශය අනුව නැත්නම් මගේ අදහස අනුව මේක මයික්‍රෝ හයිබ්‍රිඩ් කැටගරි තමයි අයිති වෙන්නේ. ඒතර මේකේ තියෙනවා බැටරි දෙකක්. අපි දන්නවා සෝනම හයිබ්‍රිඩ් වාහනයක බැටරි දෙකක් තියෙනවා. දැන් මේකෙත් බැටරි දෙකක් තියෙනවා. මේ බැටරි දෙක අපි හරියට නම් කරගන්න ඕන. මොකද ඒ හරහා අපිට මේකේ මූලික ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන්. මේකෙදී අපි බැටරි දෙකක් තියෙන එකක් තමයි අපි මේකට කියන්නේ ස්ටාර්ට් ස්ටොප් බැටරි. දැන් මේක ගොඩක් අය අපි හඳුන්වන්නේ ඔක්සිලරි බැටරි නෑ. මේක සාමාන්‍ය හයිබ්‍රිඩ් වාහනයක නෙමෙයි. අපි මේ කියන්නේ මයික්‍රෝ හයිබ්‍රිඩ් කැටගරි එකේ මේ ප්‍රධාන බැටරිය ලෙස අපි හඳුන්වන්නේ අපේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තියෙන ස්ටාර්ට් ස්ටොප් බැටරි. මේකට අපි කියන්නේ ස්ටාර්ට් ස්ටොප් බැටරි කියලා. සාමාන්‍ය වාහනයක අපි කියන්නේ ලෙඩ් ඇසිඩ් බැටරි. නැත්නම් වෙනත් ටොයෝටා ප්‍රියස් වගේ මාදිලික අපි කියන්නේ ඔක්සිලරි බැටරි. නමුත් වැගන්නාර් එක අපි කියනවා ස්ටාර්ට් ස්ටොප් බැටරි කියලා. මේ ඉස්සරහා තියෙන ලෙඩ් ඇසිඩ් මාදිලියේ බැටරියද. ඊට පස්සේ සීට් පිටිපස්සට ගත්තාම කැබින් එකේ පිටිපස්සේ පැසෙන්ජර් පැත්තේ සීට් එක යට අපිට දකින්න ලැබෙනවා මේ තියෙන බැටරිය. මේකට තමයි අපි කියන්නේ ඔක්සිලරි බැටරි කියලා. අපි මේක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් වැගන්නාර් වලදී ඔක්සිලරි බැටරි කියලා කියන්නේ අපේ ඔළුවේ තියෙන අපි කවුරුත් හඳුන්වන ලබන හයිබ්‍රිඩ් බැටරියට අපි මේකෙදි කියන්නේ ඔක්සිලරි බැටරි කියලා. ඉස්සරහා බොනට් එක ඇතුලේ තියෙන නැත්නම් එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තියෙන බැටරිය අපි කියන්නේ ස්ටාර්ට් ස්ටොප් බැටරි කියලා. ඒතර මේ කොටස් දෙකම ආරෝපණය කරන්නේ සාමාන්‍ය එන්ජින් එකක තියෙන ඕල්ටර්නේටරේ ස්වරූපය ගන්න මේ තියෙන ISG නැත්නම් ඉන්ටිග්‍රේටඩ් ස්ටාර්ටර් ජෙනරේටර් කියන කොටස. මේකේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එක වෙලාවක ජෙනරේටරයක් වෙන්නත් පුළුවන්, එක වෙලාවක ස්ටාර්ටරයක් වෙන්නත් පුළුවන්. ඒතර මෙතන තියෙනවා මේ ප්‍රධාන කොටස් තුන. හැබැයි මේ විශේෂත්වය තියෙන මේ කොටස් දෙක ඉතාම මිල අධිකයි. ISG එකකේ රිකන්ඩිෂන් දාන එකත් එහෙම ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඔක්සිලරි බැටරි එක කොටස ගත්තාම ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර ප්‍රමාණයක්. අලුත් වාහනවල ඊටත් වඩා ටිකක් මිල වැඩි වෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙතනදී අපිට මේක බැලුවාට පස්සේ පේන්න ඕන මේ බැටරිය සාමාන්‍ය පොඩි. දැන් අපි ටොයෝටා වගේ වාහනයක ගත්තොත් ලොකු බැටරියක් දකින්න පුළුවන්. නමුත් මේකෙදි මේ බැටරිය බොහොම කෙටි. මේකේ හඳුන්වන නම ඔක්සිලරි බැටරිය. මේ බැටරිය අපි කියනවා ස්ටාර්ට් ස්ටොප් බැටරිය. නැවතත් මේ බැටරි දෙක අපි හරියට නම් කරගත්තොත් අන්න ඒ විදිහට ස්ටාර්ට් ස්ටොප් බැටරි කාර්ය තමයි අපි වැගන්නාර් වාහනය ගත්තාම ප්‍රධාන ලෙස අපිට ඉන්ධන කාර්යක්ෂමතාවේ රඳාපවතින එක ඔප්ෂන් එකක් තියෙනවා. ඒක තමයි ස්ටාර්ට් ඇන්ඩ් ස්ටොපින් ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ වාහනේ ට්‍රැෆික් එකේදී කර ලයිට් එකේදී වාහනේ නවතිනවා සංක්‍රියව, නැවත පණ ගන්නවා. එතකොට මේ ස්ටාර්ට් ස්ටොප් ක්‍රියාකාරීත්වය සිදු කරන්නේ මේ තියෙන ලෙඩ් ඇසිඩ් බැටරිය. මේකට අපි කියනවා ස්ටාර්ට් ස්ටොප් බැටරිය කියලා හඳුන්වන්නේ ඒ හේතුවම නිසාම තමයි. ඔක්සිලරි බැටරිය තියෙන්නේ වාහනය යම් වෙලාවක ඇසිස්ට් වෙනවා නම් නැත්නම් බල සහයක් එන්ජිමට දක්වනවා නම් ISG ඒකකයේ මෝටරයක් විදිහට ක්‍රියාත්මක ස්ටාර්ටරයක් විදිහට ක්‍රියාත්මක වෙලා යම් බල සහයක් ලබා දෙනවා නම් හෝ පවර් බෑකප් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා නම් මේ අමතර බලය ලබා දෙන තමයි නැත්නම් ඇසිස්ට් පවර් සෝස් එකක් විදිහට තමයි මේ ඔක්සිලරි බැටරිය ක්‍රියාත්මක වෙන්නේ. මේක හොඳින් බැලුවට පස්සේ අපිට පේනවා මේකේ බැටරි පෝෂන් එක ඉතාම කොට බැටරි කොටස ඉතාම කුඩා කොටසක් තියෙන. මේකේ පොඩි 12 ohms lithium ion බැටරි මොඩියුල්ස් කීපයකින් සමාන්තරව නිර්මාණ වෙලා තියෙන කොටසක් තියෙන්නේ. මේ තියෙන එකේ කන්ට්‍රෝලින් ෆන්ක්ෂන් එක. එතකොට මේකේ පැහැදිලිව අපිට පේන්න ඕන මේකේ ප්‍රධාන බැටරිය මේ ස්ටාර්ට් ස්ටොප් කියන බැටරි එක. වාහනේ හදිස්සියේවත් ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්න ගිහිල්ලා හෝ නැත්නම්
බැට්‍රියට ෆිසිකලි වතුර ගිල්ල හරි වාහනේ තියෙන ලොකේෂන් එකක ඩැමේජ් එකක් වුණොත් එහෙම හෝ ප්‍රධාන ලොකු මිලක් වෙන්නේ මේ බැට්‍රියට. එතකොට ඇත්තම ගත්තොත් එහෙම ජම්ප් ස්ටාර්ට් එකකදී මේ බැටරිය නෙමෙයි බැටරි කොටසට නෙමෙයි ඩැමේජ් එක වෙන්නේ. මේ තියෙන පරිපථය තියෙන කොටසේ තමයි ඩැමේජ් එක වෙන්නේ. එතකොට මේකේ බැටරි ඉෂුව එකක් එන්නේ නැහැ. මොකද මේ බැටරිය අවුරුදු 10ක් වොරන්ටි තියෙන බැටරි කොටසට. නමුත් මේ පරිපථයට තමයි එකේ මේ ඇසම්බලි එකක් නිසා පරිපථය ඩැමේජ් වුණාට පස්සේ මේක සීල් යුනිට් එකක් නිසා අපිට අපේ බැටරි අලුතෙන් රීප්ලේස් කරන්න වෙනවා. ඉතින් මේ ඔක්කොම ඔප්ෂන් එක තමයි මේ බැටරියට සාමාන්‍ය මාස 6ක වගේ කාලයක් යන කම්පැනි එනකොටම. නමුත් මගේ මතය සහ ප්‍රායෝගිකව තියෙන අත්දැකීම් එක ගත්තහම මේ එන බැටරිය ස්ටාර්ට් ෆ්‍රොම් බැටරිය ලෙස හැඳින්වුවාට මේ ඒ ෆන්ක්ෂන් එකේ බැටරියක් නෙමෙයි. නැත්නම් ඒ ක්‍රියාකාරීත්වය සහිත බැටරියක් නෙමෙයි. ඒක නිසා ඔබගේ හයිබ්‍රිඩ් වාහනය වැගන්නාර් හයිබ්‍රිඩ් මාදිලයේ වාහනයක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඒක දීර්ඝකාලීනව මේ කොටස් නැත්තම් ඔක්සිලරි බැටරිය සහ ISD එකකේ ආරක්ෂාවට පාවිච්චි කරනවා නම් මගේ නිර්දේශය තමයි ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ගේ වාහනේ ගත්ත ගමන්ම මාස 6කට ওই කල්ලි ඉක්ුත් වෙලා නම් නිෂ්පාදන වර්ෂයේ සිට මේ තියෙන ඔක්සිලරි බැටරිය ස්ටාර්ට් ස්ටොප් බැටරියකට මාරු කරන්න. මොකද වෙළඳපොලේ ගන්න තියෙනවා ලෙඩ් ඇසිඩ් බැටරිය ස්ටාර්ට් ස්ටොප් බැටරිය කියන බැටරියක්. ඒතර ඒ කන්සෙප්ට් එකේ නැත්තම් ඒ ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් බැටරියක් අපි මේකෙදි පාවිච්චි කරන්න ඕන. ගොඩක් වෙලාවට මේ ලෙඩ් ඇසිඩ් බැටරිය AGM කියන ටෙක්නොලොජි එකත් එක්ක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මිල ඉහළ රුපියල් 30,000ක් 35,000ක් 40,000ක් වගේ මිලකට මේ බැටරිය නිෂ්පාදනය වෙලා තියෙන්න පුළුවන් ලංකාවෙත් ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ වාහනේ ගත්තට පස්සේ මේ බැටරිය අයින් කරලා ස්ටාර්ට් ස්ටොප් බැටරියක් දාන්න පුළුවන් නම් තමයි ඔයාගේ වාහනේ මේ තියෙන කොටස් වල දීර්ඝකාලීන ආරක්ෂාවක් තියෙන්නේ. මොකද සාමාන්‍ය අපේ ව්‍යවහාරයේ නැත්නම් මතය අනුව හෝ අපේ ප්‍රායෝගික අත්දැකීම් අනුව මේ බැටරිය ලොකු අවධානයක් වාහන හිමිකරුවන් යොමු කරන්නේ නැති නිසා මේ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයා හයිබ්‍රිඩ් වාහනයක් පාවිච්චි කරනවා නම් ඒ වාහනේ දීර්ඝකාලීනව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් වියදමකින් තොරව ආපදාවකින් තොරව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ඔක්සිලරි බැටරිය ආරක් දීර්ඝකාලීනව පාවිච්චි කරන්න ඕන නම් ඒකනේ මිලත් එක්ක ගත්තට පස්සේ මේ ඔටෝ ස්ටාර්ට් ස්ටොප් බැටරිය වෙනත් ඒ ෆන්ක්ෂන් එකේ බැටරියකට මාරු කරගන්න කියලා කියනවා. ඉතින් මේ කාරණා තමයි ප්‍රධාන ලෙස අපි වීඩියෝ එකකින් කියන්න ඕනේ. ඉතින් අපි ඊළඟ දවසෙත් අලුත් වීඩියෝ එකකින් හම්බුමු. මේ වගේ වැදගත් කාරණාවක් හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි කරන ඔයාලට ලබා දීම සඳහා.